අපි පාවිච්චි කරන ෆෝන් එකේ මෙමරි එක නිකරුණේ ෆුල් වෙන එක අපි හැමෝම මුහුණ පාන ලොකුම ගැටලුවක්. මේ විදිහට අපේ ෆෝන් එකේ මෙමරි එක ෆුල් වෙන බලපාන ප්‍රධානම ක්‍රම තුනකට අදාළ 100%ක් සාර්ථක විසඳුම් තුනක් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. මම මේ කියලා දෙන විසඳුම් තුන ඔයාලගේ මොබයිල් ෆෝන් එක මොකක් වුණත් ඔයාලා හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම 100%ක් විසඳුම ලබා දෙන ක්‍රම තුනක් තමයි. මේ වීඩියෝ එක ඔයාලා පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලන්න ඔයාලා හැමෝටම 100%ක් වැදගත් වෙන සාර්ථකම ක්‍රම තුනක් තමයි මේ වීඩියෝ එකේ මම ගේන්නේ. ෂබ් බොයිස්ල් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි වැඩි වෙලා ගන්න තු බලමු මේ අදගෙන ආපු වටිනම දේ. වීඩියෝ එක පටන් ගන්න ඉදි මම ඔයාලට මේ ගැන පැහැදිලි කිරීමක් කරා. මේ වීඩියෝ එකෙන් ඔයාලට ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක ෆුල් වෙන එකට 100%ක් සාර්ථක විසඳුම් ක්‍රම තුනකින් ඔයාලට මම කියලා දෙනවා. ඔයා මේ වීඩියෝ එක බලන මුලින්ම කෙනෙක් නම් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරලා ඊට හැපෙද්දී තියෙන bell icon එකේ all icon එක click කරලා මගේ YouTube channel එකට ඔයාලත් එකතු වෙලා ඉන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් notification එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. bell icon එකේ all icon එක අනිවාර්යෙන් ඔයා click කරගෙන ඉන්න. මේ වීඩියෝ එක බලන මුලින්ම කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ පරණ වීඩියෝස් කියලා බලන්න. මේ වගේම වටිනම සුපිරිම වීඩියෝස් මම මීට කලින් කරලා තියෙනවා. ඉතින් පළවෙනි ක්‍රමේ ඔයාට කියලා දෙන්න කලින් මේකට අවශ්‍ය වෙන ඇප් එක ගැන මම ඔයාට කියලා දීලා ඉන්න. ඔයා Play Store එකට ගිහිල්ලා ටයිප් කරන්න ඕන මෙන්න මේ විදියට Duplicate File Remover කියලා. මෙන්න මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. මම දැන්ටමත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්තු හින්දා මේ විදියට ඇප් එක ඕපන් කරනවා. ඉතින් මේ ඇප් එකෙන් වෙන දේවල් මම ඔයාට කියලා දෙන්නම්. ඉතින් ඇප් එක ෆස්ට් ටයිම් ඕපන් කරන කෙනෙක්ට නම් මේ විදියට ඉස්සරහට එන්න කලින් allow කරන්න ඒවි. ඉතින් allow කරන් පස්සේ ඔයාත් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට ඒවි. මෙතනදි වෙන දේ ගැන සරලව කිව්වොතින් ඔයාට මෙතනදි වෙන්නේ අපේ ෆෝන් එකේ තියෙන සියලුම ෆයිල්ස් වලට අදාළ කැටගරීස් ඔයාට බලා ගන්න පුළුවන්. ඉමේජ්ස්, ඔඩියෝස්, වීඩියෝස්, ඩොකියුමන්ට්ස්, ෆයිල්ස් කියලා මෙන්න මේ වගේ. අපේ ෆෝන් එකේ අපිට නොදැනුවත්ම එකම ෆයිල් එක තැන් දෙකක සේව් වෙලා තියෙන්න පුළුවන්. මේ විදිහට තැන් දෙකක සේව් වෙලා තියෙනවා නම් එකම මෙමරි එක ඩබල් වෙනවා. ඉතින් ඩබල් වුණාන් පස්සේ අපේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක අපිටත් නොදැනුව පිරෙනවා. ඉතින් ඔයාලට ඔයා හිතනවා නම් ඔයාගේ ෆෝන් එකේ මේ විදිහට ඩුප්ලිකේට් ෆයිල් නැහැ කියලා ඉතින් ඔයාට පුළුවන් අනිවාර්යෙන්ම මෙන්න මේ ඇප් එක අරගෙන මෙතනින් සර්ච් කරලා බලන්න. අනිවාර්යෙන්ම මේ විදිහට අපිට නොදැනුවත්ම අපේ ෆෝන් එකේ අපේ තියෙන ඉමේජ්, ඔඩියෝස්, වීඩියෝස් මේ ආදී ඕනම කැටගරි එකක් යටතේ මොනවා හරි දෙයක් අනිවාර්යෙන්ම අපේ ෆෝන් එකේ මේ දේ ඩුප්ලිකේට් ෆයිල් එකක් විදිහට එකම ෆයිල් එක තැන් දෙකක තියෙන්න පුළුවන්. ඉතින් අපිට පහසුවෙන්ම පුළුවන් මෙතනින් සරලවම මේ විදිහට ස්කෑන් කරලා අපිට හොයාගන්න එකම ෆයිල් එක තැන් දෙකක තියෙනවද කියලා. ඉතින් බලාගෙන අපිට මෙතනින් පහසුවෙන්ම මේ විදිහට ඩිලීට් නවු දීලා ඩිලීට් කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ පළවෙනි මෙතඩ් එක. ඉතින් මේ මෙතඩ් එක මගින් අපේ ෆෝන් එකේ ස්ටෝරේජ් නිකුරුනේ ෆුල් වෙන එක සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න පුළුවන්. වෙනි ක්‍රමයකින් ඔයාට හඳුන්වලා දෙන්න කලින් මේකට අවශ්‍ය වෙන ඇප් එක ගැන මම ඔයාට කියලා ඉන්න. ඔයා Play Store එකට ගිහිල්ලා ටයිප් කරන්න ඕන මෙන්න මේ විදිහට Clear Cache කියලා. මෙන්න මේ icon එකත් එක්ක තියෙන ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. මම දැන්ටමත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්තු හින්දා මේ විදිහට ඕපන් කරනවා. ඉතින් මේ විදිහට ඇප් එක ඕපන් කරයන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඇප් කැෂ් කියලා මෙන්න මේ වගේ මෙමරියක් වැඩි වෙනවා. ඉතින් ඔයාලා දන්න දෙයක් තමයි අපේ ෆෝන් එකේ පාවිච්චි කරන ඇප්ස් වල කැෂ් මෙමරි කියලා අනවශ්‍ය මෙමරි එකක් අපේ ෆෝන් එකේ හැම ඇප් එකෙම පිරෙනවා. මේ විදියට පිරෙනකොට අපිට ඒක අපේ ෆෝන් එකෙන් අයින් කරද්දී ඇප් එකක් ගානේ තමයි ඒක අයින් කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඇප් එකෙන් ඇප් එක තමයි අපිට මේ විදියට පිරෙන කැෂ් මෙමරි එක අයින් කරන්න වෙන්නේ. ඉතින් මේ ඇප් එකෙන් පුළුවන් අපේ ෆෝන් එකේ සියලුම ඇප්ස් වල අනවශ්‍ය කැෂ් මෙමරි එක එකපාර මෙන්න මේ විදියට ස්කෑන් කරලා මෙන්න මේ විදියට ඔයාට පේන ඇති දැන් ක්ලීන් කියලා වැටලා තියෙනවා. මේ ක්ලීන් එක ක්ලික් කරපු ගමන් මේ විදියට අපේ ෆෝන් එකේ මේ ඇප්ස් වල තියෙන අනවශ්‍ය කැෂ් මෙමරි එක සම්පූර්ණයෙන්ම මෙතනින් ඩිලීට් වෙලා යනවා. ඉතින් මේක තමයි මගේ දෙවනි මෙතඩ් එක. මේ ක්‍රමේ භාවිතා කරලා අපේ ෆෝන් එකේ අනවශ්‍ය විදියට ස්ටෝරේජ් නිකරුනේ ෆුල් වෙන එක සම්පූර්ණයෙන්ම වළක්ව ගන්න තවත් සුපිරිම ක්‍රමයක්. තුන්වෙනි ට්‍රික් එක විදිහට හඳුන්වලා දෙන ට්‍රික් එකට අවශ්‍ය වෙන ඇප් එක තමයි CX File Explorer. ඔයාට පුළුවන් Play Store එකේ පහසුවෙන්ම මේ ඇප් එක ලබා ගන්න. ඉතින් මේ ඇප් එකේ ඇතුළට ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මම මේ විදිහට ඇප් එක ඕපන් කරනවා. ඇප් එක ඕපන් කරන් පස්සේ මගේ ෆෝන් එකට අදාළ සියලුම මෙමරි එක මෙන්න මේ වගේ එක ඉන්ටර්ෆේස් එකකින් බලා ගන්න පුළුවන්. ඔයාට පේන ඇති මෙතන තියෙනවා Analyze කියලා තැන. මම අන්න ඒක උඩ මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරන් පස්සේ මගේ ෆෝන් එකේ මෙන්න මේ විදිහට Main Storage එක, ඒ කියන්නේ මගේ ෆෝන් එකේ කොච්චර පිරලා තියෙනවද, කොච්චර ඉඩක් තියෙනවද කියලා උඩින්
බලාගන්න පුළුවන්. ඒ වගේම පල්ලෙහාට ගියන් පස්සේ large files කියලා මෙන්න මේ වගේ තවත් category එකක් බලාගන්න පුළුවන්. ඉතින් අපිට මේ more කියන එක click කරලා ඒක යටතේ තවත් දේවල් බලාගන්න පුළුවන් මේ large files වලට අදාළ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ analyze එකක් මගින් අපේ phone එකේ storage එක නිතරම අපිට බලාගෙන අපේ phone එකේ තියෙන large files පිරෙන ඒවා. ඒ වගේම අනවශ්‍ය මම අර කලින් කියලා දුන්න trick එක මෙතනනුත් කරන්න පුළුවන් විදිහට cache files යටින් මේ විදිහට බලාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපේ phone එකේ අනවශ්‍ය data ඔයාට පුළුවන් මේ විදිහට ඉවත් කරගන්න මේ විදිහට analyze එක බලාගෙන පහසුවෙන්ම මේක තමයි මගේ තුන්වෙනි trick එක. ඉතින් ඔයාලට මේ video එක හුඟම්ම වටිනවා කියලා හිතෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා මේ trick එක use කරලා බලන්න ඔයාගේ phone එකේ storage එක free තියාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ video එක හොඳ නැත්නම් like කරන්න, ඒ වගේම comment section එකේ comment එකක් දාගෙන යන අනිවාර්යයෙන්ම තව කෙනෙක්ට බලන්න share කරන්න. ඉස්සරහටත් මේ වගේ වටිනා videos කියන අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මේ වගේම වටිනා video එකේ හමු වෙනතුරු ඔයාලට සුබම සුබ දවසක් වේවා.